ඉතින් කොහමද? සුබ දවසක් අදත්. අදත් පොඩි වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. තවත් අපේ සමහර කට්ටිය ඉන්නවා. සමහර අය නෙමෙයි ගොඩක් අය. ඩුබායි වලට විසිට් වීසාවක් ගහන් ඇවිල්ලා ජොබ් එකක් හොයාගෙන ජීවිතේ ගොඩ දාගන්න ආසාවෙන්. ඉතින් ඔයගේ කාත් කවුරුත් ඩුබායි වල නැත්තම්, යාළුවෙක් නැත්තම්, නෑදෑයෙක් නැත්තම්, කවුල කෙනෙක් නැත්තම් කොහොමද ඩුබායි වලට එන්නේ? ඇවිල්ලා කොහොමද මේ මාස දෙක තුන ඇදගන්නේ? විසිට් එකක් අරන් ඉන්න 30ක් විතර ඕනද? ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔක්කොම කලින් ටේක් අවුට් බිලිමු. බද එක් ටයිම් ඉතින් ඩිරාම් එකක් දීලා ගත්ත මෙන්න මේ තේක තමයි මේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්නේ. අපි දන්න කාලේ ඉඳලා මේකේ ගාන වෙනස් වෙලා නැහැ. මේක තාමත් ඩිරාම් එකයි. පරාටෙකුයි චායෙකුයි බීලා වේල පිරිමා ගන්න මිනිස්සු මේ රටේ අනන්තයි. ඩුබායි ගැන කතා කරද්දී, විසිට් වීසා ගැන කතා කරද්දී චායි එකයි පරාටෙ එකයි නැත්තර මතක් කරන්න බැරි කාරණා දෙයක්. ඉතින් ඒකයි මම එකක් මතක් කරලා හිටියේ. හරි, ඉතින් අපි යමු මාතෘකාවට. ඉතින් අපි අද කතා කරනවා ඔයාගේ කිසිම කෙනෙක් ඩුබායි වල නැත්තම්, වාට යාළුවෙක් නැහැ ඩුබායි වල, වාට නෑදෑයෙක් නැහැ, ඔයා දන්න කිසිම කෙනෙක් ඩුබායි වල නැහැ. හැබැයි වාට අවශ්‍යතාවය තියෙනවා ඩුබායි වලට විසිට් වීසා එකක් ගිහිල්ලා මොකක් හරි ජොබ් එකක් හොයාගන්න. ඉතින් කොහොමද වැඩේ කරන්නේ? එහෙම කරන්න පුළුවන්ද? කාත් කවුරුත් නැතුව තනියෙන් ඩුබායි වලට ගිහිල්ලා ගේමක් ගහගන්න පුළුවන්ද? කතා කරලා බලමු. ඉතින් ඩුබායි කියලා කියන්නේ ඇත්තටම ඇතුළට එන්න හරිම ලේසි රටක්. ඉතින් ඔයා වෙන රටවල් වලට යනවා වගේ මෙතන ලිපි ලේඛන එක, බැංක් ස්ටේට්මන්ට්, ෂෝ මනි වගේ දේවල් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය නැහැ. ඔයා මේ ඩුබායි වලට එනකොට වාට විසිට් වීසා එකක් දාගත්තා, ටිකට් එකක් දාගත්තා, රට ඇතුළට එන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ ප්‍රොසෙස් එක හරි ලේසි. ඉතින් ඒ හින්දා තමයි අපේ කට්ටිය ගොඩක් අමාරුත් කරන්නේ පහුගිය කාලේ රැල්ලට වගේ ඩුබායි ආවිල්ලා. ඉතින් ඩුබායි වලට ඔයා ඉස්සෙල්ලම එනවනම් ඔයා දාගන්න ඕනේ විසිට් වීසා එකක්. ඉතින් ඩුබායි වලට විසිට් වීසා එනකොට ඔයාට විසිට් එක ගන්න පුළුවන් මාසෙකට, මාස දෙකකට, ඉස්සරහ තුනකට ගන්න පුළුවන්. දැන් තුන එක නතර කරලා තිනවා. ඉතින් ඔයාට දැනට ගන්න තියෙන්නේ මාසයක් සහ මාස දෙකක විසා දෙකකින් එකක්. ඉතින් ඒ වගේම තව එකක් තියෙනවා මල්ටිපල් එන්ට්‍රි කියලා එකක්. ඒ කියන්නේ ඔයාට කීප සැරයක් රට ඇතුළට යන්න පුළුවන් විසා කැටගරියක් තියෙනවා. ඉතින් ඒක නම් අවශ්‍ය වෙන්නේ නැති වෙයි ඔයාට. මොකද ඔයා රස්සාවක් හොයන්න එනවා නම් ඔයාට තියෙන්නේ සිංගල් එන්ට්‍රි විසිට් වීසා එකක් ගහගන්න. ඉතින් විසිට් වීසා එකක් ගද්දිත් මාසයකට වැඩිය මාස දෙකේක මම හිතනවා හොඳයි කියලා. මොකද ඔයාට පොඩි කාලයක් තියෙනවා එහෙම මෙහෙට දුවලා පැනලා ඉඳලා රස්සාවක් හොයාගන්න. නැත්තම් මාසයක් ඇතුළත ඔයාට වැඩේ කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන් ඒක එක්ස්ටෙන්ඩ් කරනවා තව මාසයකට. ඒතර එතනත් අමතර විදමක් යනවා. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු මාස දෙකක විසිට් වීසා එකක් ගහගන්න ඔයාට කීයක් විතරයිද කොහොමද වැඩේ කරගන්නේ කියලා. ඉතින් අර වීසා ගැන කතා කරනකොට අර මල්ටිපල් කියන කැටගරි ගැන මම කතා කරන්නේ නැතුව ඉන්නම්. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඩුබායි වලට මම මේ වෙබ් එකකින් බලලා තොරතුරු ගන්න මම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් මම මේකේ ලින්ක් එකත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පොඩ්ඩක් එතනත් ගිහින් බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඩුබායි වලට අද තියෙන මිල ගණන් වලට අනුව, කියන්නේ අද අපි ඉන්නේ අප්‍රේල් මාසේ 2023. එතකොට ඒ තියෙන මිල ගණන් වලට අනුව සාමාන්‍යයෙන් දවස් 30ක වීසාවක් වා ගන්නවා නම් ඩිරාම් 489කට විතර ගන්න පුළුවන්. ඩිරාම් වලින් කියන එක මම පොඩ්ඩක් රුපියල් වලින් කන්වර්ට් කරලත් පල්ලෙහා දාන්නම්. මොකද ගණන් ඔය මුදල් එකක දෙකෙන්ම මෙහෙ වෙන නිසා. ඉතින් සාමාන්‍යයෙන් දැන් අනිත් එක තමයි අපි මේ කතා කරන්නේ වාගේ කෙනෙක් ඩුබායි වල නැහැ කියලා. ඒකට ඔයා මේ කරන දේවල් ඔක්කොම ලංකාවේදලම කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය 30 දවස් 30 විසිට් වීසාවකට වාට රුපියල් 48000ක විතර මුදලක් වියදම් කරන්න වෙනවා. එතකොට දවස් 60ක වීසාවකට එනවා නම් වාට රුපියල් 78000ක් 80000ක් අතර වගේ මුදලක් වියදම් කරන්න වෙනවා වීසාවකට විතරක්. ඉතින් මෙහි තියෙන වීසාවක සාමාන්‍යයෙන් ඔයා ගත්තට පස්සේ ඊයේ වීසාවක ඉෂුව කරපු දවස් ඉඳලා දවස් 60ක් තියෙනවා වාට රට ඇතුළට එන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි අප්‍රේල් පළවෙනිදා වාට වීසා ඉෂුව කරලා තිබ්බනම් අප්‍රේල් පළවෙනිදා දවස් 60ක් වාට තියෙනවා ඒ ගමනට සූදානම් වෙන්න. ඒ කියන්නේ අප්‍රේල් පළවෙනිදා, මැයි පළවෙනිදා, ජූනි පළවෙනිදා ඒ අතරතුර වාට ඕනලාවක එන්න පුළුවන්. හැබැයි දවස් 60 පෙන්නොත් වීසා එක එක්ස්පයර් වෙනවා. ඉතින් කොහොමද අපි දැන් වීසා එක දාගන්නේ? ඉතින් අපි අපේ කෙනෙක් කවුරුත් නැත්තම් ඩුබායි වල සාමාන්‍ය ජනප්‍රියම ක්‍රමය තමයි ඩුබායි වල ඉන්න කෙනෙකුට කියලා මෙහි තියෙන ට්‍රැවල් ඒජන්සිකින් විසාවක් දාගන්න එක. දැන් අපිට කවුරුත් නැත්තම් ඩුබායි වල අපි කොහොමද වැඩේ කරගන්නේ? ඉතින් ඒකට කරදර වෙන්න දෙයක් නැහැ. ඒක ඇත්තම හරිම ලේසියි.
ඔයාට ලේසිම කරන්න පුළුවන් වැඩේ තමයි ලංකාවේ තියෙන ට්‍රැවල් ඒජන්සි එකට ගිහිල්ලා ඩුබායි වලට විසිට විස එකක් දාගන්න එක. ඔයාට දෙන්න දෙන්නේ අත්‍තරම ඔයාගේ පාස්පෝර්ට් කොපි එකයි ෆොටෝ එකකුයි තව මොකක් හරි පොඩි ඉල්ලිය කියලා ටිකක් විතරයි විසිට විස එක දාගන්න අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් මෙහෙන්නම් විසා ප්‍රොසෙස් කරන්න දවස් දෙකක් හෝ තුනක් තමයි යන්නේ උපරිම. ඉතින් ලංකාවේ තැනකින් ඔයා කරනවා නම් ඉතින් මෙහෙත් එක්ක කමියුනිකේට් කරන්න ඒගොල්ලන්ට යන වෙලාවත් එක්ක උපරිම දවස් හතරක් පහක් ඇතුළත වීසා එක එන්න ඕනේ. ඉතින් ඕක තමයි ලේසිම ක්‍රමේ. මොකද ඔයාට ෆලෝ අප් කරන්න කෙනෙක් ඉන්නවා මොකක් හරි ඩිලේ එකක් වුණොත් එහෙම. ඉතින් ලංකාවේ තැනකින් දාගන්න එක තමයි හොඳම දේ. එහෙමත් නැත්නම් ඔයාට තවත් ක්‍රමයක් තියෙනවා. මෙහි ගොඩක් ට්‍රැවල් ඒජන්සි විසිනවා ලංකාවේ කරන ඒවා. ඉතින් ඒවා ඔයාට හොයාගන්න පුළුවන් සමාජ මාධ්‍ය වල ඒගොල්ලෝ ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා. විශේෂයෙන්ම Facebook එකේ ඔයාට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා එහෙම කෙනෙක්ව සම්බන්ධ කරගත්තොත් WhatsApp මාර්ගයෙන් හෝ Messenger මාර්ගයෙන් ඔයාට ඒගොල්ලොත් එක්ක විශ්වාසයක් ගොඩනගා ගන්න තැනකට ඇවිල්ලා ඒ ගනුදෙනු කරලා වැඩේ කරගන්න පුළුවන්. එමුණුත් ඔයා මෙහෙන් සල්ලි දාලා ඒගොල්ලන්ට ඔයාට වීසා එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට වීසා එක ගහගන්න දෙන්නේ. ඉතින් ඒක හරිම ලේසි වැඩක්. හරි, දැන් ඔන්න ඔය විදිහට ඔයා වීසා එක දාගත්තට පස්සේ ඊළඟ දේ තමයි ඔයා ටිකට් එකක් දාගන්න ඕනේ ඩුබායි වලට එන්න. ඉතින් සාමාන්‍යයෙන් දැන් අද තියෙන රේට්ස් වලට අනුව, يعني 2023 අප්‍රේල් මාසේ තියෙන රේට්ස් වලට අනුව සාමාන්‍යයෙන් වන් වේ ටිකට් එකක් ඔයාට 80,000ක් 90,000ක් අතර මුදලකට දාගන්න පුළුවන්. ඉතින් ලංකාවේ එයාපෝට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ඩුබායි වලට විසිට වීසාවක් අරන් එනකොට ඒගොල්ලෝ බලනවා රිටර්න් ටිකට් එක. ඒ කියන්නේ ඔයා ඩුබායි වල ඉඳලා ආපහු කවද්ද ලංකාවට එන්නේ කියලා. ඒ ටිකට් එක අනිවාර්යෙන් ඒගොල්ලෝ බලනවා. ඔයාට වන් වේ ටිකට් එකකින් ඩුබායි වලට යන්න බෑ. ඉතින් ඩුබායි එයාපෝට් එකෙන් නම් ඒ දේ ඒක බලන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි අර පහුගිය කාලේ තිබ්බ ප්‍රශ්නවලදී නම් ලංකාවේ කට්ටිය සෑහෙන්න ආපු හින්දා ඒක බැලුවා කියලා ආරංචියකුත් ආවා. ඉතින් ගොඩක් අය කරන්නේ මේකට ඒගොල්ලෝ දාගන්නවා ඩමි ටිකට් එකක්. ඒ කියන්නේ ඩුබායි වල ඉඳලා අපෝ ලංකාවට එන එක නිකන් බුකින් එකක් විතරක් ඒගොල්ලෝ දාගන්නවා. ඒක ට්‍රැවල් ඒජන්සි වලින් කරනවා. ඉතින් එන්නේ විදිහ ඩමි ටිකට් එකක් පෙන්නලා තමයි ඒගොල්ලෝ ලංකාවෙන් එළියට යන්නේ. ඉතින් ඒකට ට්‍රැවල් ඒජන්සියෙන් කරන්න ඉතින් ඔයා ෆ්ලයි කරපු ගමන් අර ඩමි ටිකට් එක ඒගොල්ලෝ කැන්සල් කරලා දානවා. එතකොට ඒගොල්ලන්ට ඒක තව කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඒ වගේ ඩමි ටිකට් එකක් දාගන්න මෙහෙන්නම් ඩිරම් 100ක් වගේ මුදලකට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවෙන් ආසන්න වශයෙන් රුපියල් 10,000ක් හෝ ඒ අවට මුදලකට ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම වන් වේ ටිකට් එකක් එක්ක ඩමි ටිකට් එකක් දාගන්න ඕනේ ලංකාවෙන් එළියට යන්න. රිටර්න් ටිකට් එකක් දාගන්න එක මං හිතන්නේ එච්චර ප්‍රායෝගිකයි කියලා. මොකද ඔයා එන්නේ රස්සාවක් හොයාගන්න. ඉතින් ඔයාට විශ්වාසයක් තියෙනවා ඔයා රස්සාවක් හොයාගෙන ඩුබායි වල නවතී කියලා. ඉතින් දැන් ඔන්න විදිහට ඔයාට විසිට් එකක් තියෙනවා, ඔයාට ටිකට් එකක් තියෙනවා. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ සහතික පත්‍රික, ඔයාගේ අධ්‍යාපනය හා පළපුරුද්ද පිළිබඳ තියෙන සහතික පත්‍රික සූදානම් කරගන්න ඕනේ ඩුබායි වලට ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ ඔයා attestation එක කරගන්න ඕනේ. ඉතින් attestation එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. ඒක මම පල්හැලින් description එකේ දාන්නම්. එතන කියලා පොඩ්ඩක් ඒ විස්තර ටිකක් බලන්න පුළුවන්. ඉතින් attestation එක කරගත්තට පස්සේ ඔයාගේ ටිකට් එකත් හරි, visa එකත් හරි, ඔයා අරන් ඉන්න ඕන documents ටිකත් හරි. ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ ගමනට සූදානම් වෙන්නේ, ඒ කියන්නේ අඳුත් බලඳුන් ටිකක් ඒ වගේ ටිකක් සූදානම් කරගන්න. ඉතින් ඩුබායි වලට එනකොට සම්මුඛ පරීක්ෂණ වලට යන්න වෙනවා. ඉතින් මෙහි ටිකක් උෂ්ණාධික රටක් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් දවසර ඉන්ටර්වියුස් දෙකක් විතර සෙට් වුණොත් උදේට එකක් ගිහිල්ලා ආපහු අනිත් පැත්තට දවල් ටිකක් යන්න සෙට් වුණොත් එහෙම එක බඳු බඳගෙන ගොඩක් කාලාට යන්න බැරි වෙයි. මොකද මෙහි තියෙන කාලගුණය අනුව ඉතින් ඔයා එළියට ගිහිල්ලා දාඩිය දාගෙන දූවිල්ලේ ඇවිදලා ඇවිල්ලා ආයේ ඒ අඳුම බඳගෙන තව තැනකට යන්න ගියොත් ඒක එච්චර හොඳ නැති වෙයි. ඒ හින්දා ස්ටෑන්ඩ් බයි ඉන්ටර්වියු කරන්න යන්න පුළුවන් ඇඳුම් කීපයක් අරන්ගෙන එක ඔයාට සුදුසු. හරි, දැන් ඉතින් ඔයාට විසිට විසයක් අපි ගහගත්තා, අපි ටිකට් එකක් දාගත්තා, අපේ ඩොකියුමන්ට්ස් ටිකත් හරි, බැගේජ් ටිකත් හරි. දැන් අපි යන්න ඕනේ. දැන් ඩුබායි වලට ගිහිල්ලා අපි කොහෙද ඉන්නේ ඒක තමයි අපි ඊළඟට හිතන්න ඕනේ. ඉතින් ඩුබායි වල ඉන්න තැන ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට මෙහි ඉන්න පුළුවන් බෙඩ් ස්පේස් එක. බෙඩ් ස්පේස් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් උගල දන්නව ඇති ඩබල් බෙඩ්ස් තියෙනවා, අර බංක් බෙඩ් කියලා කියන්නේ උඩයි යටයි තියෙන. අන්න ඒ වගේ බෙඩ් එක උඩ හෝ යට තමයි අපි බෙඩ් ස්පේස් එකක් කියලා කියන්නේ. එතකොට ඊට අමතරව තියෙනවා පාටිෂන්ස් කියලා, කියන්නේ සම්පූර්ණ කාමරයක් දෙකට බෙදලා හදලා තියෙන කාමර, එහෙම නැත්නම් තනි කාමරයක්. ඉතින් ඔයා දන්නවා ඔයාට දරන්න පුළුවන් මුදල සහ ඔයාගේ ආර්ථික තත්ත්වය ගැන ඔයා දන්නවා. ඉතින්
ඒක රනුව වාට ඔය තැනින් ඔය තුන් තැනින් කොයි ඔය තැනකද වයින්න කියලා තීරණයක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් අර කලින් කිව්වා වගේම සෝෂල් මීඩියා වලින් වාට ඔය විස්තර ටිකක් ගන්න පුළුවන් ඔය බෙඩ් ස්පේස් පාටිෂන්ස් කරන කට්ටිය ගැන. විශේෂම Facebook එකේ Facebook එකට ගියාම වාට ගන්න පුළුවන් වාට සර්ච් කරලා ගන්න පුළුවන් Dubai වල තියෙන groups. ඒ කියන්නේ Dubai අපි Dubai අත්වල Dubai කොල්ලෝ ඔන්න වගේ groups තියෙනවා. මේ groups වල හැම වෙලේම බෙඩ් ස්පේස් පාටිෂන් රූම්ස් ගැන ඇඩ්වර්ටයිස්මන්ට් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට වාට කතා කරලා වාට ෆොටෝස් ටිකක් බලලා වීඩියෝස් ටිකක් බලලා ඒගොල්ලන්ගේ ඒගොල්ලොත් එක්ක කමියුනිකේට් කරලා වාට තැනක් සෙට් කරගන්න පුළුවන්. ඉතින් වහා යන දවසට කලින් ඒගොල්ලන්ට පොඩ්ඩක් කිව්වොත් එහෙම මම මේ මාහල් දවසේ එනවා මට බෙඩ් ස්පේස් එකක් ඕනේ කියලා ඒගොල්ලෝ එක රිසර්ව් කරලා තියයි. ඊට පස්සේ වාට ප්‍රශ්නයක් නැහැ. එයාපෝට් එකෙන් එළියට ගියාම එලින්ම එතෙන් යන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් Dubai වල බෙඩ් ස්පේස් වල තන ඇඩ්වර්ටයිස්මන්ට් වල ඒ පින්තූර හරි ලස්සනට දෙනවා. හැබැයි අතුලට ගියාම ඒක ඒ තත්ත්වයට පොඩ්ඩක් වෙනස්. ඉතින් ෆොටෝස් වීඩියෝස් බලනකොට නම් ඇත්තටම ඒවා ගොඩක් ලස්සනට තියෙයි. ඔයා ගිහින් බලනකොට ඒක ඊට වැඩිය වෙනස් වෙලා තියෙයි. ඉතින් ඒක ගැන වැඩි හිතන්න එපා. මොකද ෆොටෝස් වල ගොඩක් වෙලාට තියෙන එම්ටි කැමර. එම්ටි කැමර වල තමයි ඒගොල්ලෝ ෆොටෝස් අරන් තියෙන්නේ. තුටි යාදන් වල කවුරුත් නැහැ. හැබැයි ඉතින් 10 දිනක් විතර ලට්ටපට්ට ඔක්කොමස්සගෙන ඒ කැමරේට ආවට පස්සේ ඒ කැමරේ පොඩ්ඩක් හැදිලා තමයි තින්නේ. එහෙම කැමර නොයන්නේ. එතකොට අර වාර ෆොටෝ එකේ දැකපු දණයි අර ඇත්තටම යන කැමරේ අතර පොඩි නෙවෙයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක ගැන හිතන්න එපා. මොකද අත්‍යවශ්‍යම දේ තමයි ඔයා Dubai airport එකෙන් එළියට ගියාට පස්සේ ඔයාට යන්න දරක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දේ ඉස්සෙල්ලාම සෙට් කරන් ඉන්න. හැබැයි ඔයා ගියාට පස්සේ ඔයාට කරන සෙට් නැත්නම් හිමීට වාට වෙන තැනක් බලන්න පුළුවන්. මොකද ඔයාට ඉන්න තැනක් ඇට්ලිස්ට් තියෙනවා ඔයා ගියාට පස්සේ. ඉතින් ඔය බෙඩ් ස්පේස් ගැන කතා කරද්දී උඩ ඇඳයි යට ඇඳ අතර පොඩි වෙනස තියෙනවා, වෙනසක් තියෙනවා ඒකේ ගානේ. ඒ කියන්නේ උඩ ඇඳ පොඩ්ඩක් ගණන් අඩුයි, මොකද නගින්න කරන්න තියෙන හින්දා. පල්ලෙ ඇඳ පොඩ්ඩක් ගණන් අඩුයි. ඉතින් ඔය ඇඳන් දෙක අතර උඩ එක යට එක අතර සාමාන්‍යයෙන් ඩිරම් 100ක විතර වගේ වෙනසක් තියෙනවා. අනිත් එක ඇඳේ මිල තීරණය වෙනවා Dubai නගරේ කොතනින්ද ඔයා ඒක ගන්න කියන දේ අනුව. ඒ කියන්නේ මෙට්‍රෝ ස්ටේෂන් වලට, බස් ස්ටේෂන් වලට, එතකොට මෝල්ස් වලට ළඟ නම් ඒ බෙඩ් ස්පේස් වල පොඩ්ඩක් ගණන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් ඈතින් තියෙනවා නම් ගණන් අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය බෙඩ් ස්පේස් එකක් වාර හොයා ගන්න පුළුවන් ඩිරම් 600ක් 800ක් වගේ අතර ගානකට වාට බෙඩ් ස්පේස් එකක් හොයා ගන්න පුළුවන්. ඉතින් ඔක උඩ පල්ලෙ ආනුව ගණන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි. ඉතින් ඔක තමයි බෙඩ් ස්පේස් එකේ කතන්දරේ. පාටිෂන් එකක් නම් සාමාන්‍යයෙන් 1500ක් 2000ක් වගේ අතර මුදලකට වාට ගන්න පුළුවන්. පාටිෂන් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න සාමාන්‍ය කාමරයක්. ඒගොල්ලෝ දෙකට බෙදලා තියෙනවා. ඉතින් ඒ බෙදලා තින්නේ ජිප්සන් බෝඩ් වලින් ඒක බිත්තියක් වගේම හදලා තියෙන්නේ. ඉතින් ප්‍රයිවසි ගොඩක් තියෙනවා එතන. ඉතින් වාටම කියලා පොඩි කාමරයක් තියෙන කාමරේ ඇඳක් තියෙනවා, කබඩ් එකක් තියෙනවා. ඒක වැඩි ඉඩකඩක් නැහැ. වාට පොඩ්ඩක් අතපය දිග ඇරලා ඉන්න පුළුවන් තනි කෙනෙකුට. එහෙම ඉඩ පාසුවක් තමයි එතන තියෙන්නේ. ඉතින් වාට ප්‍රයිවසියක් ඕන නම් වාට ඒ වගේ තැනකට යන්න පුළුවන්. කියනවා උදාහරණයක් විදිහට ඔයා යන්නේ වාගේ වයිෆ් එක්ක නම් හස්බන්ඩ් එක්ක නම් අන්න ඒ වගේ තැනක් තෝරගත්තොත් වාට ඔදෙන්නට පොඩි ප්‍රයිවසියක් තියෙනවා, එතන ඉන්න පුළුවන්. ඉතින් පාටිෂන් එකක් කියලා කියන්නේ ඒක. එහෙම නැත්නම් රූම් එකක්. රූම් එකක් නැති පොඩ්ඩක් ගණන් වැඩි වෙයි. ඩිරම් 2000 උඩ තමයි රූම් එකක් වාට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔක තමයි ඉන්න තැනක් හොයාගන්න එකේ කතන්දරේ. ඉතින් ඒක එච්චර අමාරුවක් වෙන්න විදිහක් නැහැ. මොකද ඇඩ්වර්ටයිස්මන්ට් හැම වෙලේම වැටෙනවා. හැම වෙලේම ඔය Facebook page වල ඇඩ්වර්ටයිස්මන්ට් වැටෙනවා. ඉතින් කීප දෙනෙකුට කතා කරොත් වාට අනිවාර්යෙන් තැනක් හොයාගන්න පුළුවන්. ඉතින් වා මුදල් ගනුදෙනුව කරන්නෙත් නැති හින්දා වාට තැන රිසර්ව් කරලා තිබ්බට පස්සේ වාට කිලිම් මෙතෙන්ට ගිහිල්ලා සල්ලි ගෙවලා වාගේ තැන වෙන් කරගන්න පුළුවන්. ඉතින් එතකොට අපි දැන් Dubai වලට යන්න විසිට් එක දාගත්තා, ටිකට් එක දාගත්තා, අපි ડોකියුමන්ට්ස් ටික හදාගත්තා, අපි ඉන්න තැනකුත් හොයාගත්තා. හරි, දැන් ඉතින් කාමරේකුත් හොයාගත්තට පස්සේ ඊළඟ දේ තමයි කැම. ඉතින් කැම ගැන කතා කරනකොට ඔයගලන්ට රෙස්ටුරන්ට් එකකට ජොයින් වෙන්න පුළුවන්. රෙස්ටුරන්ට් එකක් ඕන තරම් තියෙනවා Dubai වල. ඉතින් ඔයගොල්ලෝ ඉන්න තැන කිට්ටුව හැවිදන් යන දුරකින් වට රෙස්ටුරන්ට් එකක් අල්ලගත්තොත් රෙස්ටුරන්ට් එක සාමාන්‍යයෙන් මෙස් එකට වා ජොයින් වුණොත්, ඒ කියන්නේ ඒගොල්ලෝ උදේ කෑමයි, දවල් කෑමයි, රෑ කෑමයි දෙනවා. සාමාන්‍යයෙන් දිරම් 350ක වගේ මුදලකට ඔයගොල්ලන්ට කැම ටික ෂේප් කරන්න පුළුවන්. ඒ සමහරකට වට ගිහිල්ලා කන්නත් පුළුවන්. සමහර රෙස්ටුරන්ට් තියෙනවා ඒගොල්ලෝ ගෙදරට කැම එක ඩිලිවර් කරන තැනුත් තියෙනවා. ඉතින් වාට පහසු විදිහට ඒක හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ දේ කරගත්තට පස්සේ ඇත්තම දැන් තියෙන්නේ ඔය ජොබ්ස් හොයන්න වැඩි පටන් ගන්න එක. ඉතින් ඒ ගැන මම කතා කරන්න නැතුව ඉන්න. මොකද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔයගේ කාත් කවුරුත් නැතුව Dubai වලට ආවොත්
වාගේ වියදම සහ වාගේ අනිත් වැඩ ටික කොහොමද කරගන්නේ කියන දේ තමයි අද කතා කරන්න හින්දා. ඉතින් හරි දැන් ජොබ්ස් හොයන වැඩේ ගැන කතා කරද්දි ට්‍රාන්ස්පෝටේෂන් එක ඇත්තටම වැදගත්ම දෙයක්. මොකද ඔයාලට ජොබ්ස් වලට ඉන්ටර්වියුස් කෝල් කරපම ඔයාලට යන්න යන්න වෙනවා. ඔයාලට වෝකින් ඉන්ටර්වියුස් වලට යන්න යන්න වෙනවා. ඔයාලට CV බෙදන්න යන්න යන්න වෙනවා. ඉතින් ඒ දේ කරගන්න ට්‍රාන්ස්පෝටේෂන් එක හරිම වැදගත්. ඉතින් ඔයාලට මෙහි පාවිච්චි කරන්න පුළුවන් ට්‍රාන්ස්පෝටේෂන් තමයි බස් තියෙනවා. ඒ වගේම මෙට්‍රෝ තියෙනවා. ඒ වගේම ට්‍රෑම් තියෙනවා. ඒ වගේම ටැක්සිත් තියෙනවා. අවශ්‍ය වුණොත් යන්න. ඉතින් ටැක්සිය නම් ටිකක් ගණන් වැඩි. සාමාන්‍ය ටැක්සිය එකට නැගලා බැස්සත් දිරම් 12ක් චාර්ජ් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 1000කට විතර කිට් වෙන්න. ඉතින් බස් එක හැබැයි වට ඩුබයි වල තියෙන හැම සෝන් එකක්ම කවර් වෙන විදිහට මාසෙට පාස් එකක් ගන්න පුළුවන් දිරම් 350කට. ඒ කියන්නේ 350න් වට ට්‍රෑම් එකයි බස් එකයි මෙට්‍රෝ එකයි ඔක්කොම යූස් කරන්න පුළුවන් ඩුබයි වල ඕන තැනකට ඕන ලක යන්න යන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ වාසිම දේ. ඔයාලට විසිට් එකක් කියලා කරගද්දි ඊට අමතරව ඔයා එන්නේ අබුඩාබි වගේ නගරයකට නම් ඩුබායි නෙවෙයි නම් බස් කාඩ් එක වෙන්නේ ඩිරම් 80ක් විතර. එතකොට ඒක හරිම අඩු මුදලක් අබුඩාබි වල. හැබැයි අබුඩාබි වල මෙට්‍රෝ නැහැ. ඔයාලට තියෙන්නේ බස් විතරයි. ඉතින් අබුඩාබි නගරය ඇතුලේ ඕන තැනක යන්න ඒ ඩිරම් 80ක් දීලා ඒ කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි ට්‍රාන්ස්පෝර්ට් එක. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එකට පස්සේ ඔයාලට තියෙන වියදම තමයි ඔයාගේ ෆෝන් එක. ඔයාගේ ෆෝන් එකට ඔයා අනිවාර්යෙන් ඩේටා පැකේජ් එකක් දාගන්න ඕන. ඊට අමතරව ඔයාට ෆෝන් එකට ලෝඩ් එකක් දාගන්නත් ඕනේ. ඉතින් ඔය දේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මොකද සාමාන්‍ය කාමරේ ඉන්නකොට ඔයාට Wi-Fi තියෙනවා unlimited ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාමරෙන් එළියට ආවට පස්සේ ඔයාට WhatsApp පාවිච්චි කරන්න, එහෙම නැත්නම් මේල් එකක් බලන්න, මේල් එකක් යවා ගන්න, පොඩ්ඩක් Google search කරන්න, එහෙම නැත්නම් බස් ස්ටේෂන් එකට ගිහිල්ලා බස් එන නම්බරයක් හොයාගන්න, මැප් එකක් පාවිච්චි කරන්න. ඒ දෙකට අනිවාර්යෙන්ම ඔයාට ඩේටා ටිකක් තියෙන්නම ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අඩුම ඩේටා පැකේජ් එකක් ඔයාට ගන්න පුළුවන් මාසෙට දිරම් 50කට විතර. ඊට අමතරව ඔයාට අවශ්‍ය විදිහට කෝල් කරගන්න ඔයාට ලෝඩ් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඩේටා පැකේජ් එකේ වැදගත්කම තමයි ඉතින් ඔයා එළියට ගිහින් ඉන්නකොට ඔයාට ජොබ් එකක් හොයන තැනකින් මේල් එකක් ආවොත්, ඉන්ටර්වියු එකට කෝල් කරලා මේල් එකක් ආවොත්, WhatsApp message එකක් ආවොත් ඉතින් ඔයාට ඩේටා නැත්තම් ඔයාට ඉතින් කාමරයට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. ඉතින් එහෙම වෙනකොට එහෙම ඔයාට මොකක් හරි අවස්ථාවක් මගහැරෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඩේටා ටිකක් හැම වෙලෙම ෆෝන් එකේ තියාගෙන ඉන්න එක ගොඩක් වැදගත්. හරි, දැන් ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා. අපි විසිට් වීසාවක් දාගත්තා, ඊට පස්සේ ටිකට් එකක් දාගත්තා, අපේ ડોකියුමන්ට්ස් ටික අපි හදාගත්තා ලංකාවෙන්. එතකොට අපි ගේන්න අවශ්‍ය අපේ බඩු ටික ලැහැත්ති කරගත්තා, අපි කාමරයක් හොයාගත්තා, කන්නේ කොහෙන්ද කියලා අපි හොයාගත්තා. එතකොට අපේ ට්‍රාන්ස්පෝර්ට් එක ගැන අපි කතා කරා. එතකොට අපේ ටෙලිෆෝන් එක්ස්පෙන්සස් ගැනත් කතා කරා. ඉතින් ඔය හැම දෙයකටම අමතරව තවත් පොඩි පොඩි විදන් ටිකක් ඔයාට තියෙන්න පුළුවන්. ඒ දේ හින්දා ඒකටත් අවශ්‍ය මුදලක් ඔය අරන්ගෙන එක හොඳයි කියලා හිතනවා. ඉතින් මොකද ඔයාට හිතන්නේ නැති එක්ස්පෙන්සස් එන්නත් පුළුවන්. මම කියන්නේ ලොකු දේවල් නෙවෙයි, හැබැයි පොඩි පොඩි දෙයක් වුණත් ඔයාට එන්න පුළුවන්. ඉතින් ඒකටත් උදාහරණයක් આવොත් හොඳයි. ඉතින් ඩුබායි කියලා කියන්නේ ගොඩක් තරගකාරී තැනක්. හරි ලේසිත් නෑ, අමාරුත් නෑ ජොබ් එකක් හොයාගන්න. හැබැයි ඕගලන්ට චකිතයක් තිබ්බනම් තනියෙන් ඇවිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. තනියෙන් එන්න බය වෙන්න එපා, ඒක කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දේවල් ගැන මම කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා එන්න ඕන ඔයා. මොකද ඔයාගේ පැත්තකින් ඔයාගේ සල්ලි පැත්තෙන් ඔයා සෙට් වෙලා තියෙන්න ඕන, රෙඩි වෙලා තියෙන්න ඕන මේ වැඩේට බහින්න කලින්. අනිත් පැත්තෙන් ඔයාගේ සුදුසුකම්, ඔයාගේ පළපුරුද්ද අතින් ඔයා රෙඩි වෙලා තියෙන්න ඕනේ හැබැයි ජොබ් එකක් හොයාගන්න. ඉතින් ওই දෙපැත්තම බැලන්ස් වුණොත් ඔයාට අනිවාර්යෙන් වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම එතන පොඩි අවධානය යොමු කරනවා. මොකද ඔයා එන්නේ සමහරට ලංකාවට කරන ජොබ් එකක් දාලා මාස දෙකක විතර එන්නේ. ඉතින් එතකොට ඒක නැතිවීම අවධානයම කොත් තියෙනවා. ඔයා වේදන් කරන සල්ලි අපෝ ඔයාට ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් නැතිවීම අවධානමක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒත් එක්ක තමයි ඔයා මේ වැඩේට හත ගහන්නේ. ඉතින් මම හිතනවා මේ කතා කරපු දේවල් ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ ඩුබායි ගැන කතා කරන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.